බොරු නොක කියන අයට මේ ලෝකෙ කොයි තරන් ගරු කරනවාද. බොරු නො කියනයට. අපි මේ කතා කරන්නේ බොරු කියන්නා දිනන්ඩ තියෙන්නෙම සත්‍ය වචනයයි කියන එක. මේක නහඳ උදාහරණයක් සඳහන් කරන්න පුළුවන් අපේ පිිතු නහල ඇති අධිමුක්ත කියන සාමනේරයෙන් වහන්ස. අධිමුක්ත සාමනේරය කියලකැන්නේ සංකිච්ච සාමනේරයෙන් වහන්සේගේ. අධිමුක්ත සාමනේරයුට එක දවසක්. සංකිච්ච ස්වාමීන් වහසේ ආචාර්වරයා කතා කරලා කියනවා සාමනේරය දැන් ඔබ මුහොකුරාගේ පපුවායිසෙයින්නේ. දැන් උපසම්පදා කරන්න කලවය හොඳ ඇති. එහෙන්ද මෞ්පිය ෝ හොයාගෙන ගිහිල්ලා හරියටම තමන්ගේ වයි සමකද්ද කියලා හගෙන එන්න කියලා. තැන් වයිසකීයද කියලා හරියටම අගනයන්න කියලා කිව්වා. ං ඒවෙලාවේ අධිමුක්්‍ර සාමනේරයන් වහන්ස දැන් මෞපියෝ හම්බවෙන්ඩ ගමට යනවනම් මහ කැලෑවක් මෙැද්දෙන් ඇන්ඩුව. හැබයි ඒ කැලෑවට මෙහාපැත්තේ ඉන්නවා අධමුක්ත සාමනේරයන්ගේ සහෝදරීයේ. තිස්සරලම ගියා සහෝදරියගේ ගෙදරට එහෙ දවල්ට දානෙත් වැළඳවා. බලඳලා තමන්ගේ නැගනයට කතා කර ලැහුවා මග වයිස දන්නවාද කියලා. ඇය සඳහන් කළා අනේ ස්වාමිනි ඒක දන්නේ අම්ම තමයි කියලා. අම්මලා ඉන්න කැෙනෙෙන් එහා පැත්ති. උන්වහස කැලේ හර අපිටත් වනාා මවපිය ොහෝඇන්ට හොරු කණ්ඩායම හොරුන්ට කතා කරල කිව්වා ශ්‍රමණයක් කෙනවා කැල ඇවදික කියලා. තවටික කිස්සරහට යනකොට හොරුටු ක එකතු වෙලා සාමනේරී අල්ගතා. හොරු පන්සීයක් වෙතරෙඉන්නවා. සමහර හොරු පිරිසක් සඳහන් කළා මේ සාමනේරයා මරමු කියලා. තව හොරු පිරිසක්කිව නෑ සාමනේරය මරන්්ඩෝන්න හාමුදුරු මරණ්ඩොන්නනෑ කියලා. දැ මේ ගොල්ලගේ මේ කතාව හාමුදුරුවට ඇහුුණ හාමුදුරු කල්පනා කළා මෙගොළුම මරහිද දන්නේ. අපරාදි. මට තව මේ මහනක මේ ඇැබෑ ප්‍රපලය නෙලාගන්නඩ බැරි වුණනාා. තවටිකකාලයක් ජීවත්වුණු මට එයි බොහෝදේවල් කරගඩ පුළුහන් වෙයි. එනිසා මටත් මගේ ජීවිතය වටින්.ඒ ජීවිත තහාාවට වඩා සසර මග කෙටිකරගණ්ඩ යමක් කරගඩ තව පුළුහන් වෙයි කියලා හිතනෙහින්දා. ඒහින්ද කල්පනා කලා මේ හොර දෙටුවට කියලා බලඩ ඕන. හොර කණ්ඩා නායක ඇයට කතා කලා සාමනේරයන් වහන්සේ කතා කරලා තියෙනවා. ංගට එක උදාහරණය කියන්න. ඒ කල්පනා කරලා ං මරණවද නැද්ද කර තීරණය කරන්න. සඳහන් කලාා මිනිහේ කැවිල්ල මේ කැලෑවේ උගුලක්හදනවා. ඒ උගුලට අහුෙනවා හාවේ දැ හාවා උගුලි පැටෙල්ලා මැරිල්ලා. එදවට මේ කැලි නනික් සත්තු. මෙතනින් එහාට මෙ හට යනකොට දකිනවා හාවා මැරිලා. හාව මැරල්ල තියනෙ නිකම්මන මේ උගුලක පැටෙල්ල දැ සත්තු කැලෑව පුරාම කියයනවා අපි කැලේ සතිකුට කරදරයක් වෙලා කියලා. උගුලක් හදල හාවෙෙක් මැරිලා තැන් අනික් සත්තු දැනගන්නවා එහෙනම් කැලෑවෙඉන්න සත්තුන්ට දැන් කරදරයක් වෙඩ පටන් අරන්තියනවා. ආන් ඒහින්ද ඒ සත්තුටිගේ කැලේ දාලයනවා. සාමනේරයෙන් වහන්සේ කොරනායකයගින් අහනවා දැන් අරමිනියා කැලේ උගුල් ඇටවට ඒමනි හට සත්තුවඔහුුවේයිද කියලා. නෑස්වාමිනිකිව්වා. සඳහන් කලා මං මේ කැලේට ඇතුල් වෙච්ච බව තව දන්නා ඉන්නවා. මම ආපහු ගමටගේ නැත්තං ඒගොල්ලො තීරණය කරනවා අනිවාරයෙන් සාමනේරයා කැලේ ඇතුළේ හොරුන්ට අහු වෙලා ැරුුණයි කියලා. නැතන් හොරු මැරුව කියල. පැවිත් දෙකුටවත් ජීවිතය දෙන්නේෙ නැති බානක හොරු ඉන්න කැෑවප පත්තිෙෙන්. ගිහිල්ල බෑ කියලා කිසිම මිනිහෙක් අධින් පස්සෙ වනාන්තරයට ඇතුල්ලෙන්නේ නැති වෙයි. එහෙම වුණනොත් ඕගොල්ලන්ට කොහොමද දනසම්පත් ලැබෙන්න්නේ කියලා ඇහුවා. ඒවෙලා විහොරු කණ්ඩාය මේ නායක තීරණය කළා සාමනේරයා කියන කතාව ඇත්ත තමයි. ඒ හින්දා මැරුවත් ගණ්ඩ කිසිම දෙයක් මේ සාමනේරයක් ගව නෑ. එ සමයට යන්ඩ දෙමු. හැමෝ එකතිවෙලා සානේරයන් වහසනි දහස් ක. උුහසැලින් එලියට වඩින කොට උන්වහසගේ අම්මයි තාත්තයි සහෝදරයැයි තවත් සහෝදරියකුයි මේ කැලේ හරහා ආපහු කැලිගේ හැපැත්තට යන්ඩේ නවා. ඒගොල්ලො මුණගැහිල කතාබහ කරලා ඒගොල්ලන්ගෙන් තමන්ගේ වයසත් අහගෙන උනහස පිටත් වනා. තමන්ග එකමට නකමටවත්තීවද ය කැලෙ හුරුවගැ කිනවා යන්ඩෙපා කියල. අම්ම තාත්තවනත් ඒ කතාව කීවෙනෑ. මොකද හොරුන්ට පොරොන්දුවක් වුණා මම නිදහස් කරන්න හැබැයි මම ඔබල අල්ලගත්ත බවවත් හොරු මේ කැලේ ඉන්න බවවත් මං එලියට ගෙල්ල කිසි කෙනෙකුට කියන්නේ කියන්න නෑ. වන්ඩේ සත්‍ය ප්‍රකාශයේ පිහිටලා අම්මට තාත්තටවත් ඒ කාරණාව කීවේ කීවෙනෑ කීව අර ප්‍රකාශය බිඳයි කියලා. බොරුවක් වෙයි කියලා. එත් තරම්ම සේලයට ගරුෙරවා. ගල්ලො කැලීමමත් දනකොට හොුල්ල ගත්ත. සියලු දෙැනටම හොතටම පහරදුන්න අදඩුුවන් කෙරවා. අම්ම අම්ම දැන් අඩනවා අධිමුක්තයයෝ මේ කරදරේ මේ කැෑවි තියෙන බෞද දැනපිටිකිීවනෑ. අධිමුක්තයා අපි අමාරුවේ වැටන කම්බලාගෙන හිටිය අපිට කිවෙන. එහෙම කියේගයා අම්ම අන්ටනවා. ඒේවෙලාවේ පොරනායක ඇට මේ කැවිල්ල අහනවා. අධිමුක්ත සාමනීරයෝ කියන්නේ ඕගොල්ලන්ගේ කවුද. එතකොට සඳහන් කලා මම අම්මා මේ තාත්තා මේ සහෝදරය මේ සහෝදරිය ඒන්නේ අධිමුක්ත සාමනීරයෝ ඕගොල්ලන්ට හබුනාද. හම්බුනා මේ කැලේ ඉගර වෙනකොටම. ඕගොල්ලන්න කැලේට ය්ඩෙපා කියල කීව ැද්ද. වච්චනයක්වත් අපිට කීව නෑ ආපුකාරණාවපෙන් අහගෙන හඬ ගියකි. පොරනායකයක් කල්පනා කලා. මේ ශ්‍රේෂ් ආර්යෙන් වහන්සේලා වචනයක් කිව්වොත් කිව්වම තමා. කිසි කෙනෙක් වෙනුවෙන්ගේ වචන කඩන්නේ. උන්වහන්සේ ඇත්ත කියල ගියාකාටවත් කියන්නේෑ කියලා. උන්වහන්සේ අම්මතාත්තා වෙනුවෙන් වත් සිිල් හැඩුවේ නෑ. ශ්‍රේෂ්, ශ්‍රමණයන් වහන්සේ නම. මේ අම්මතාත්තා බොහොම ගෞරවනීය විදිහෙට ඇපු පස්ථාන කලා නිදහස් කළ. හොරු පන්සිය දෙනාමත් අනගාගෙන. හොරනායක අධමුක්ත සාමනේරියෝ ළඟටගේ හිල්ල ඉල්ල හිටියස්වාමීනේ අපි පැවිදි කරන්න කියලා. අධිමුක්ත සාමනේරියයෝ තමන්ගේ ආචාරයන් වහන්සේටත් කරුණු සඳහන් කරලා මේ හොරු පන්සිය දෙනාම පැවිදි කරෙගවා. පැවිි කරවලා ඔුට ඕප සම්පදාවත් ලබල දුන්න. මෙන්න මේ සෙල් රැකපු එක සත්පුරුෂයෙක් නිසා අ හුරු පන්සිය දෙනාම රහන් වහසලා බෞට පත්තුනා. සතරාපායගි හිල්ල අනන්ත දුක්මිණින් හිටපු අය. සතරාපායෙන් නිදහස් කරඩඒ එක ක්්‍රේෂ් පුද්ලෙක හැකි හිච්චතරම.